මෙයින් පැහැදිලි වන්නේ පෙර කල පින් ඇත්නම් උත්සාහය වීරියය නොඅඩුව පවත්වන්නේ නම් නිවන් දැකීමට මඟඵල ලැබීමට අදද කිසි බාධකයක් නැති බවයි. ගිහි වූවත් පැවිදි වූවත් අරියන වූ පෘථග්ජන පුද්ගලයෙකුට කල්‍යාණ මිත්‍ර සම්පත්තියත් පරතෝ ഘോഷක ප්‍රත්‍යත් ලැබෙන තුරාවට මඟඵල ලැබිය නොහැකිය. දෙවි වූවන්ටත් බ්‍රහ්ම වූවන්ටත් මිනිසුන්ටත් කවදා හෝ අරිය උත්තමයෙකුගෙන් බණ අසන්නට ලැබී ඒ කටහඬින් පරතෝ ഘോഷක ප්‍රත්‍යත් කල්‍යාණ මිත්‍ර සම්පත්තියත් සම්මා දිට්ඨියත් ලැබුණහොත් ඒ හේතු කොටගෙන අනුමාන ඥානයෙන් නිවන් දැකිය හැකිය. පූර්ව භාග නුවණ 15. ගඟක් මුහුද කරාම ගලාගෙන යන්නාසේ එතෙන් පටන් නිවන පූර්ණය වනතුරු ධර්මතාවයෙන් ධර්මතාවේහිම පිහිටා කටයුතු කිරීම එවැනි උත්තමයින්ගේ නියත ලක්ෂණයකි. බුදුන් වහන්සේ දේශනා කළ පරිදි සබ්බාසව සූත්‍රයේ දස්සනේන පහතබ්බා භාවනාය පහතබ්බා සංවරේන පහතබ්බා යැයි අවස්ථා හතකදී නිවන පූර්ණය වන බව පෙන්වා දී ඇත. මෙහි විස්තර කළ දස්සනේන පහතබ්බා යනු අනුමාන ඥානයෙන් නිවන් දැකීම හෙවත් පූර්ව භාග නුවණ 15. සෝවාන් මඟඵල ලැබීම දක්වා ගමනයි. සං දැක සං වලින් මිදී නිදහස් වන ආකාරය දැකීමයි. අද නිවන් දැකිය නොහැකිය. නිවන් මඟ වැසී ඇත. මතු බුදුවන මෛත්‍රී බුදුන් බුදුවන තුරු ඒ සඳහා බලා සිටිය යුතුයයි වැරදි අදහස් දරන්නේ අනවබෝධය නිසාමයි. මිනිසෙකු උපන් සියලු දෙනාටම මේ අවස්ථාව සහ ආයු සැප බල වර්ණ ප්‍රඥා ආදී සියලු සම්පත් ලැබී ඇති බව නුවණින් දැන මේ බුද්ධෝත්පාද කාලයක් බව සිහිපත් කර පරතෝ ഘോഷක ප්‍රත්‍යහා කල්‍යාණ මිත්‍ර සම්පත්තියද ලබාගෙන භව නසන මගද බන අසා දැනගත හැකි අරිය උත්තමයින් දැන හඳුනාගෙන නිවන් දැක ගැනීමට මඟ පාදා ගනිත්වා. මඟ නොදැන මඟ නොදැක අතරමං නොවෙත්වා.